පංජාබ් කිංස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගයේදී බානුක රාජපක්ෂ පංජාබ් කිංස් කණ්ඩායමට ක්‍රීඩා කළ යුතු බවට හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක සංජය මංජේකාර සඳහන් කරනවා. බානුක තමාට ලැබුණු අවස්ථාවවලදී පිටිකරුවෙකු ලෙස දක්ෂතා දක්වා ඇති බවයි මංජේකාර පෙන්වා දෙන්නේ. පසුගිය තරගයේදී ඕඩියන් ස්මිත් එක් පන්දුවාරයකට පමණක් පන්දු යවන්නෙකු ලෙස යොදා ගැනීම වෙනුවට අද තරගයේදී බානුක ප්‍රධාන පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම වඩාත් යෝග්‍ය බවටද සංජය මංජේකාර සඳහන් කරනවා. විශේෂයෙන්ම ජොනි බ්‍යාස්ට්‍රෝ ලකුණු අතර නොමැති පසුබිමක බානුක රාජපක්ෂ පංජාබ් කණ්ඩායමට ඇතුළත් කළහොත් පංජාබ් කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් වනු ඇති බවයි මංජේකාර පෙන්වා දෙන්නේ. බානුක සහ බ්‍යාස්ට්‍රෝ ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරග තුනේ ලකුණු සටහන මෙලෙස දැක්විය හැක. ඒ අනුව බානුක රාජපක්ෂ RCB කණ්ඩායමට එරෙහිව පළමු තරගයේදී පන්දු 22කදී ලකුණු 43ක්ද දෙවන තරගයේදී කොල්කටා කණ්ඩායමට එරෙහිව පන්දු 9කදී වේගවත් ලකුණු 31ක්ද චෙන්නයි කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දු 5කදී ලකුණු 9ක් ලබා සිටියේදී දුවදී දැවියාමකටද ලක් වුණා. කෙසේ වෙතත් ජොනි බ්‍යාස්ට්‍රෝ ඔහු ක්‍රීඩා කළ තරග තුනේදීම අසාර්ථක වූ ආකාරයක් දැක ගැනීමට හැකි වුණා. ගුජරාත් කණ්ඩායමට එරෙහිව පළමු තරගයේදී පන්දු 8කදී ලකුණු 8ක්ද මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දු 13කදී ලකුණු 12ක්ද හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දු 10කදී ලකුණු 12ක්ද ලබා ගනිමින් ඩොනි බ්‍යාස්ට්‍රෝ එම තරග තුනේදී අසාර්ථක වූ ආකාරයක් දැක ගැනීමට හැකි වුණා. තවද ඉන්දියා මාධ්‍ය වාර්තා අනුව අද ජොනි බ්‍යාස්ට්‍රෝ හෝ ඕඩියන් ස්මිත් දෙදෙනාගෙන් කෙනෙකු ඉවත් කොට බානුක ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා පළ වී තිබෙනවා. පෑම් පෑ අලුත්තන දෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.